මෙහත බලමු විධිමත් අධ්‍යාපනයේ යනු කුමක්ද කියලා. විධිමත් අධ්‍යාපනය වනාහි කිසියම් ධූරාවලි ක්‍රමයකට ව්‍යුහගත වූ ක්‍රමානුගත ශ්‍රේණිවලින් යුතු ප්‍රාථමික පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා දිවෙන විවිධ වූ විශේෂ සැලසුම්වලනුත් තිබී කාර්මික හා වෘත්තීමේ අංගයන්ගෙන් සමන්විත පූර්ණ කාලීන අධ්‍යාපන ක්‍රමයක්. පිලිප් කුම්ස් විසින් ඉහත දක්වන ලෙස හඳුන්වා දෙන ලද විධිමත් අධ්‍යාපන කාර්කයන්ගේ මහත් වූ කාර්යභාරයක් ඉටුවෙනවා. ප්‍රධාන විධිමත් අධ්‍යාපන ආයතන නම් පාසල, කාර්මික විද්‍යාල හා විශ්වවිද්‍යාල ආදියයි. මේ ආයතන පුද්ගලයාගේ අධ්‍යාපනයේ වටිනා කාර්යභාරයක් ඉටු කරනවා. ඉහත දැක් වූ නිර්වචනයෙන් විධිමත් අධ්‍යාපනයේ යථා ස්වරූපය හඳුනා ගන්න පුළුවන්. එහි කිසියම් නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ වගේම එසේ පාසල තුල ක්‍රමානුගත ශ්‍රේණි ක්‍රමයක් තිබෙනවා. පළමු වසරේ සිට 13 වන වසර දක්වාත් අනතුරුව ඉහළ මට්ටමේ විභාග සඳහා ශ්‍රේණිගත ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. බඳවා ගැනීම, උසස් කිරීම, අස් කිරීම් ආදී ලෙස සම්මත පටිපාටියක් තියෙනවා. මේ ආදී ලෙසගෙන බලන විට විධිමත් අධ්‍යාපනය විශේෂ වටිනාකමින් යුක්තයි.